අපි නම් ගැහුවොත් අනුකම්පා කරනවා. ඒ ගහගන්න ජාතිය මිනිස්සු නෙවෙයි අපි. ඒක නිසා අපි ගැහුවොත් ඔය කියන විදිහට නෙවෙයි ගහන්නේ වෙන විදිහකට. මම ආදර්ශයක් දුන්න මට කලින් හිටපු ජනාධිපතිවරු වියදම් කරපු හැටි ගමම්බි වංගිය හැටි සහ වාහන පාවිච්චි කරපු හැටි පිළිබඳව. ගුවන් යානා පාවිච්චි කරපු හැටි හෙලිකොප්ටර් පාවිච්චි කරපු හැටි ඒවට ආදර්ශයක් මම දුන්නා මම 2015 ඉඳලා. ආණ්ඩුවේ 3-2 තියෙන්නේ පැහැදිලිව කියන්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 14 දෙනාගේ අතේ. මේ මහින්ද ආනන්ද ඇමතිතුමා ජනාධිපතිතුමාට බොරු කිව්වා. කැබිනට් එකට බොරු කිව්වා. පාර්ලිමේන්තුවට බොරු කිව්වා. ජනතාවට බොරු කිව්වා. ගොවීන්ට බොරු කිව්වා. පාරිභෝගිකයාට බොරු කිව්වා. ඒකෙන් තමයි මේ කෘෂිකර්මාන්තයේ මහා අවුලක් ඇති වෙලා ආණ්ඩුව අපරාධයට පත් වුණේ. ඉතින් ඒක නිසා ඔබතුමාගේ පඹය ඔබතුමාමයි පුච්චගත්තේ. මිනිස්සු නෙවෙයි. ඔව්. කතානායකතුමනි. මහින්ද ආනන්ද අලුත්ගමගේ ඇමතිතුමා බොහොම වේගවත් බොහොම සංවේදී කතාවක් කළා. මටත් අයිතියක් තියෙනවා ගරු කතානායකතුමනි. හිටපු ජනාධිපති විදියට හිටපු ජනාධිපති සම්බන්ධයෙන් මාව එල්ල කරලා යම් කිසි දෙයක් කියනවා නම් ඒකට පිළිතුරු දෙන්න. අපි නම් ගැහුවොත් ගහන්නේ නැහැ. අපි නම් ගැහුවොත් අනුකම්පා කරනවා. ඒ ගහගන්න ජාතිය මිනිස්සු නෙවෙයි අපි. ඒක නිසා අපි ගැහුවොත් ඔය කියන විදිහට නෙවෙයි ගහන්න වෙන විදිහකට. ඒකත් මං කියන්නට ඕනේ. ජනාධිපති වැය ශීර්ෂය පිළිබඳව මහින්ද ආනන්ද අලුත්ගමේ ඇමතිතුමා කරන ලද ප්‍රකාශ පිළිබඳව ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමත් කිව්වා වර්තමාන ජනාධිපතිතුමා ආදර්ශයක් දීලා තියෙනවා කියලා. ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. මගේ අවුරුද්දක වැය ශීර්ෂය සහ ඒ දෙක එකට අරගෙන ඒ අරමුණ තුල ජනතාවට දෙන්නේ මම ඉතාමත්ම අනවශ්‍ය විදියට වියදම් කරලා තියෙනවායි කියලා. එතකොට දැන් එක එක වැය ශීර්ෂ කීපයක් මගේ කාලේව කිව්වා. මමත් කැමති නෑ ගරු කතානායකතුමනි වීදුරු ගෙවල් වල ඉඳගෙන ගල් ගහන්න. ඒ මොකද මම ආදර්ශයක් දුන්න මට කලින් හිටපු ජනාධිපතිවරු වියදම් කරපු හැටි ගමම්බි වංගිය හැටි සහ වාහන පාවිච්චි කරපු හැටි පිළිබඳව. ගුවන් යානා පාවිච්චි කරපු හැටි හෙලිකොප්ටර් පාවිච්චි කරපු හැටි ඒවට ආදර්ශයක් මම දුන්නා මම 2015 ඉඳලා. මම ඒක බොහොම පැහැදිලිව කියන්නට ඕනේ. ඒක නිසා ඔය ගහගන්න ගියොත් කිව්වනේ ඕනම් ගහගම්මු ගහනවා නම් ගහන්නම් අපිත් ඉන්නම් ගහනවා කියලා. ගහගන්න ගියොත් මොන මොන විදිහේ තුවාල ඇති වෙයිද කියන එක ප්‍රශ්නයක්. 1947 ඉඳන් මේ රටේ ආණ්ඩු බලයට පත් වෙන්න පළවෙනි මැතිවරණයේදී පක්ෂවල සහයෝගය අරගෙන ඒ සහයෝගය අතරමඟ ගිහිල්ලා කඩාගත්තා. බණ්ඩාරනායක මැතිනිගේ ආණ්ඩුව 64, බණ්ඩාරනායක මැතිනිගේ ආණ්ඩුව 75, ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ 6-5 බලය තික් කරගන්න ගිහිල්ලා ජනමත විචාරණයක් තියලා ඊළඟට අන්තිමට පක්ෂයේ ලලිත් ගාමිණීලා යන්න ගිහිල්ලා අද වෙනකනුත් එක්සත් ජාතික පක්ෂයට නැගිටින්න බැරි තැනකට ආවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ කාලේ කට්ටියක් කඩාගෙන ගියා. ඒකෙන් ඒ ආණ්ඩුව ඉවර වුණා. 2014 මම සාධාරණ හේතුන් උඩ එදා ආණ්ඩුවෙන් අයින් වෙලා පොදු අපේක්ෂක විදිහට තරඟ කෙරුවා. ඒ ආණ්ඩුව පරාජය වුණා. ඒක නිසා මේ 3-2 බලය කියන එක පිළිබඳව සහ ආණ්ඩුවක් කිරීම පිළිබඳව මීට වඩා ගැඹුරු නිසා සංකීර්ණව සහ බුද්ධිමත්ව සහ ප්‍රබුද්ධ ලෙස හිතන්නට ඕනේ. මීට වඩා බහුශ්‍රුත ලෙස හිතන්නට ඕනේ. ඒක නිසා ආණ්ඩුවේ 3-2 තියෙන්නේ පැහැදිලිව කියන්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 14 දෙනාගේ අතේ. ඒ නිසා ඔය ගහගත්තාම ගහගෙන ඊළඟට මේක එන ප්‍රතිඵලය මීට කලින් ආණ්ඩු අවුරුදු 50ක 60ක කාලය තුල ඔප්පු කරලා තියෙනවා. ආණ්ඩු ඇතුලේ ගහගත්තාම මොකද සිද්ධ වෙන්නේ කියලා. අද මේ ආණ්ඩුවත් සඳහන් ආණ්ඩුවක්. පොදු ජන පෙරමුණ සහ අනික් මිත්‍ර දේශපාලන පක්ෂ 11ක් 12ක් එකතු වෙච්ච ආණ්ඩුවක් මේ ආණ්ඩුවත්. ඒක නිසා මුළු අතීතේම ආදර්ශය දීලා තියෙනවා. මේ ආණ්ඩු අභ්‍යන්තරයේ ගැටුම් ඇති කරගත්තාම ඊළඟට ඒ ආණ්ඩුවට සිද්ධ වෙන්නේ මොකද්ද කියලා. ඒ නිසා අපිටත් බොහොම වේගයෙන් කතා කරන්න පුළුවන්. අපිටන් ගහ ගන්න බෑ. අපි බොහොම අහිංසක මිනිස්සු. ඉතින් ඒක නිසා
මම බොහොම කාරුණිකව කියනවා මේ ඉදිරිපත් කරපු වැය තුල ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වෙලා තිබුණේ දැන් මහින්දානන්ද අලුත්ගමේ ඇමතිතුමා ඊයේ අපේ පාර්ලිමේන්තු කණ්ඩායමේ දුමින්ද දිසානායක ඇමතිතුමත් එක්ක කියලා තිබුණා මට දුමින්ද දිසානායක ඇමතිතුමා හවස කිව්වා දුමින්ද දිසානායක ඇමතිතුමා ඇව්වලු මහින්දානන්ද ඇමතිතුමාගෙන් මේ මොකද්ද මේ වැඩේ මේ මේ මොනවද මේ වාහන පාවිච්චි කළායි කියලායි මේව මේ වැඩක් නැති දේවල් නේ කියලා. එතකොට මහින්දානන්ද ඇමතිතුමා එතුමාට දීලා තිබුණු උත්තරේ තමයි නෑ ඉතින් දන්නේ නැද්ද දුමි අපේ ලොක්කණක් ගන්න ඕනේ හින්දා මොනවා හරි අපි කියන්න එපා. ඉතින් ඒ ලොක්කණක් ගත්තට කිසි ප්‍රශ්නයක් නෑ. ලොක්කණක් ගත්තට කිසි ප්‍රශ්නයක් නෑ. අපිට ගහන්න එපා. ඒකයි අපිට ගහන්න නැතුව ලොක්කණක් ගන්න ක්‍රම ඕන තරම් තියෙනවානේ. අපිත් ඒ ලොක්ක එකගේ නායකත්වයෙන් මේ ආණ්ඩුවේ ඉන්නේ. ඒක නිසා ඒ ගැන කිසි ප්‍රශ්නයක් නෑ. ඒ නිසා මීට වඩා සංවරව මීට වඩා ආචාරශීලී ලෙස ආණ්ඩු පක්ෂය තුල ප්‍රශ්න හදාගන්නේ නැතුව මේ කටයුතු කරන්න. ඒ නිසා මම බොහොම පැහැදිලිව කියනවා ඒ ගහගන්නේ බොක්සින් අරම ඒවා ඒ වටන මම නෑ. ඒක නිසා මේ අපිට නෑ හොඳට පුළුවන් දැනුත් ඒක නිසා අපි ඒ මිත්‍රත්වයේ තියාගමු. ඒක නිසා අපි නිකම් පහලට වැටෙන්න ඕන නැහැ. මහින්දානන්ද ඇමතිතුමා කැබිනට් ඇමතිවරයෙක් මං හිටපු ජනාධිපතිවරේ අපේ දයාශ්‍රී ජයසේකර ඇමතිතුමා හිටපු මහ ඇමතිවරයෙක් කැබිනට් ඇමතිවරයෙක්. ඒක නිසා අපේ මට්ටම් වලට ගැළපෙන විදිහට අපි කතා බහ කරගමු. ඒක නිසා මම ඒ ගැන ප්‍රධාන වශයෙන්ම සිහිපත් කරමින් මේ පවතින තත්ත්වයන් එක්ක අපි කවුරුත් වැඩ කළ යුත්තේ කෙසේද කියන කාරණාව ඔහොම සිහිබුද්ධියෙන් ඇතුව කල්පනා කරමින් කටයුතු කරනවා නම් හොඳයි. ඉතින් ඒක නිසා දැන් මගේ ගේ ගැන කියනකොට අනික් අයගේ ගෙවල් ගැන කියන්නේ ඒවත් තොරතුරු හොයාගන්නකො වර්තමානයේ. මගේ ගේ ගැන කියනකොට අනික් අයගේ ගෙවල් ගැනත් වර්තමානයේ හොයාගන්න මොකද තත්ති කියලා. ඉතින් මම මෙච්චර ගුවන් ගමන් ගිහින් තියෙනවා මෙච්චර ගිහින් තියෙනවා. එතකොට ඒ වෙන දැන් මේ අවුරුදු එකමාර දෙක ගත්තාම කොරෝනා නිසා මුළු ජාත්‍යන්තර සමුළු ඒවා ඔක්කොම නැවතුණා. පොදු රාජ්‍ය මණ්ඩල නැවතුණා. ගිය අවුරුද්දේ UN එක තිබුණේ නැහැ. ඒ වගේ විශේෂයෙන්ම රටවල් වල තියෙන ජාත්‍යන්තර සම්බන්ධතා ඔක්කොම නැවතුණා. ගුවන් ගමන් සූම් වලින් තමයි ඔක්කොම කරේ තාක්ෂණයෙන් කළේ. ඒක නිසා හැම රටකම නායකයින්ගේ ගුවන් ගමන් අඩු වුණා. ඒ නිසා මම වර්තමාන ජනාධිපතිතුමාගේ ක්‍රියාකලාපය මම දකින්නේ ඉතාමත් හොඳ දෙයක්. එතුමායේ ආදර්ශයක් දීලා තියෙනවා. එතකොට මම ආදර්ශයක් දීලා තියෙනවා. ඊට කලින් හිටපු ජනාධිපතිවරු ක්‍රියාකලාකාරය පිළිබඳව මම ආදර්ශයක් දීලා තියෙනවා. ඒක නිසා මම ඊට වඩා කතා කරන්නේ අපි බොහොම ගුණයාපත් විදියට මිනිස්සු විදියට යමක් තමක් තේරුමක් ඇති මිනිස්සු විදියට වැඩ කරමු කියලා මම කියන්නේ. ඒක නිසා මේක දිගට ගෙනියෑම අවශ්‍ය වෙයි කියලා මම හිතන්නේ. විශේෂයෙන්ම සභානායකතුමා ආණ්ඩු පක්ෂයේ සංවිධායකතුමා ඔබතුමාලගේ වගකීමක් මේ වගේ ප්‍රශ්න යම් කිසි තැනකට ගන්න එක. ඉතින් අනික මොනවාද මේ මට ආරංචි වුණා දැන් ඔය ඔබතුමා මගේ නම නොකිය කිව්වා. ගොවි පෙළ පාලි ලෑස්ති කරලා ඒවා පොඩ්ඩයින්ද මම කියන කන්නේ නෑ නෑ පොඩ්ඩයින්ද මම පොඩ්ඩයින්ද ගොවි පෙළ පාලි සංවිධානය කරලා හවසට සාකා සමිතිය හැදුවලු. මම කියලා කිව්වේ නෑ නුත් ඔබතුමා කිව්වනේ. එතකොට මම දන්නවා ඕක රොෂාන් ඇමතිතුමා ඔබතුමාට ඔහොම එකක් කියලා ඒක තමයි ඔබතුමාගේ හුඟක් වෙලාවට එක එක ඒවා කියන්නේ. ගරු කථානායකතුමනි කනගාටුවෙන් උනත් කියන්නට ඕනේ මේ මහින්දානන්ද ඇමතිතුමා ජනාධිපතිතුමාට බොරු කිව්වා. කැබිනට් එකට බොරු කිව්වා. පාර්ලිමේන්තුවට බොරු කිව්වා. ජනතාවට බොරු කිව්වා. ගොවීන්ට බොරු කිව්වා. පාරිභෝගිකයාට බොරු කිව්වා. ඒකෙන් තමයි මේ කෘෂිකර්මාන්තයේ මහා අවුලක් ඇති වෙලා ආණ්ඩුව අපරාධයට පත් වුනේ. මේ කාලය තුල ආණ්ඩුව බරපතල විදියට අපරාධයට පත් වෙන්න ප්‍රධාන හේතුව ඔබතුමාගේ හැසිරීම සහ ඔබතුමාගේ ක්‍රියාකලාපය. ඒකෙන් තමයි ඔය පඹය පුච්චන ඒවා ඔක්කොම ආවේ. ඉතින් ඒක නිසා ඔබතුමාගේ පඹය ඔබතුමාමයි පුච්චගත්තේ මිනිස්සු නෙවෙයි. ඒක නිසා අපි මේවා හිතන්නට ඕන.
ආණ්ඩුවක් විදිහට වැඩ කරනකොට අපි ඇත්ත කතා කරන්න දැන් බොහෝ වෙලාවට ඔබතුමා කතා කරනකොට මං අහගෙන හිටියා ඊයේ පෙරේදාත් ඕන වෙලාවක ඔබතුමා කියනවා අපි ගාව බඩු තියෙනවා මං ගාව බඩු තියෙනවා මං ගාව ඔක්කොම තියෙනවා ඔප්පු කරන්න ඒවා තියෙනවා මං ගාව වර්තා තියෙනවා මං ගාව වර්තා තියෙනවා ඉතින් අපිට කියන්න පුළුවන් වර්තා තියෙනවා මේවා මේවයි කියලා ඉතින් ඒක නිසා ඔය ඒ කතා විලාශය ඒක අපි දන්නවා මේ කියන්නේ කොහොමද මොකද්ද කියලා ඉතින් මේ බඩු තියෙනවා නම් බඩු එළියට දානවා මිසක් කංගගෙන තියෙනවා කියන්න ඕන නෑනේ ඉතින් ඒ නිසා මම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මම මේ රටේ දේශපාලන අධ්‍යක්ෂින් දීර්ඝ වශයෙන් තියෙන කෙනෙක් විදියට මේවා උපේක්ෂා සහගතව මම ඉවසන කෙනෙක් ඒ නිසා මම උපේක්ෂා සහගතව ඉවසන කෙනෙක් අපි ආණ්ඩුවක් විදියට වැඩ කරනවා නම් ඒ විදියට සහෝදරත්වයෙන් මිත්‍රශීලී ලෙස වැඩ කරමු ස්තුතියි